ප්‍රමාදී වෙනවාසක දරුවනේ අද සුනසේ වචනය ඔබ සංවිධානයෙන් පැයකට සලකනවා. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සෑම කෙනෙක්ටම සුභාශිංසන් ප්‍රාර්ථනා කරනවා. අද අපි කියමු හෙබ්‍රියු 12 පරිච්ඡේදයේ පළවෙනි පදය. එබැවින් මෙපමණ මහත් සාක්ෂිකර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපේද අහක දමා ඇදහිල්ලේ කතුවරයාද සම්පූර්ණ කරන්නාද වූ යස්වාස දෙසුවම් බලමෙන් අප ඉදිරිහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. අදස අපගේ මාතෘකාව ජීවිතේ බර ඉවත් කිරීම. ජීවිතේ බර ඉවත් කිරීම මේ ස්ථානයේ මේ පදේ කතරගෙද කියනවා මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා ජීවිතයේ සියලු බර අහක දමා පාපයෙන් අපි පස්ව කතා කරමු. අදස අපි කතා කරනවා බර අහක් කර ගැනීම. මගේ ප්‍රේමතිනි ඔබ ක්‍රියා 27 වෙනි පරිච්ඡේදයේ කියවුවොත් මේ ස්ථානයේ අපි දකිනවා පාවුල් තුමාව රෝමයට රැගෙන යන ආකාරය. සිර කරුවෙක් විදිහට පාවුල් තුමාව රෝමයට රැගෙන යනවා. මේ රැගෙන යන්නේ නැවක මේ නැව අහු වෙන ඉතාම දරුණු කුණාටුවකට. 38 වෙනි පදයට එද්දී ක්‍රියා 27:38 වෙනි පදයට එද්දී එසන කියනවා කැම්මකා තෘප්තියට පැමිණු විට ඔහු ධාන්‍ය මුහුදර දමා නැව සැහැල්ලු කරගත්තෝය. මේක අතීතයේදී බොහෝ වෙලාවකට පාවිච්චි වුණා වූ ක්‍රමවේදයක්. නැව කුණාකට අහු වුණාම නැවේ තිබෙන දේවල් මුහුදර දාලා නැව සැහැල්ලු කරගන්න එක. අපි දකිනවා යෝනාගේ කතාවේදීත් මේ සිදුවීම මේ විදිහට වුණා. අන්තිමම තමයි යෝනා පෙරත්ත කරපු නිසා යෝනාව මුහුදර දැම්මේ. දැන් අපිගේ ජීවිතේ අපි හැරලා බැලුවොත් අපිගේ ජීවිතේ කොච්චරනම් දේවල් තියෙනවද නේ. අපිගේ ජීවිත සමලවට අපිටම මහා ලොකු බරක්. ඇයි? කල්පනා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉඳගෙන කල්පනා කරන්න ගත්තොත් කල්පනා කළා ඉවර කරන්න බැරි තරම් දේවල් කල්පනා කරන අපේ ජීවිතවල තියෙනවා. බොහෝ දෙනෙක් ජීවිතේ මෙහෙම තමයි. කල්පනා කරන්න ගත්තොත් කල්පනා කරන්න උල්ලා ගායේ බැරණ කම නේද? ජීවිත හරි බරයි. ජීවිත හරි බරයි. ජීවිතේ සහැල්ලු කරගන්න ඕනේ ස්වයංවාසයක් කියනවා. ඔබගේ බර උන්වහන්සේගේ පාමවල තියන්න. මේ ගොඩ කොච්චර දේවල් තිබුණත් අපගේ ජීවිතෙන් තමයි බරෙන් යුක්තව තමයි බොහෝ දෙනා ගත කරමින් සිටින්නේ. නමුත් අපි දකිනවා අපගේ ජීවිතය සමහර තැන්වලදී අහුබිනවා කුණාට වලට. මගේ ජීවිතේ කුණාට ඇවිල්ලා තිබෙනවා, මන් දන්න ඔබගේ ජීවිතේ කුණාට ඇවිල්ලා තිබෙනවා කියලා. ඕනම හේතුවක් නිසා ආවව කුණාටුවක් හෝ කුණාටු වෙන්න පුළුවන්. මේ කුණාටු ආව වෙලාවේදී උදාහරණයක් විදිහට අපි ගමු තම ඔබගේ පවුලේ සිද්ධ වෙන්නා වූ මරණයක්, නැත්නම් දරුණු රෝග තත්ත්වයක්, රියනතුරක් නිසා සිදු වෙන්නා වූ ඒ වෙනස් වීම, තමගේ රැකියාව අහිමිවීමක්, ව්‍යාපාරේ කඩාගෙන වැටීමක්, තමගේ පවුලේ ප්‍රශ්නයක්, තමගේ සම්බන්ධතාවයන් වල මොනවා හරි ලොකු ප්‍රශ්නයක් හිතට ගන්න කුණාටුවක්, කුණාටු අවස්ථාවක්. ඔබ මොකද කරන්නේ? උන්වහන්සේව දන්නව කෙනෙක් විදිහට නිකමට කල්පනා කරලා බලන්න ඒ කුණාටු අවස්ථාවේදී වෙනදාට වඩා ඔබ දෙවියන් වහන්සේට ආඥා කළාද? වෙනදාට වඩා බයිබලයේ කියවුවාද? වෙනදාට වඩා ගීතික ඇහුවාද? ගීතික ගායනා කළාද? නමස්කාර ප්‍රශංසා කළාද? වෙනදාට වඩා ඌමනාවෙන් දෙවියන් වහන්සේව සෙව්වාද? කල්පනා කරලා බලන්න. සමහර අයට බොහෝ තැන්වලදී මේකට උත්තරේ ඔව් වෙන්න පුළුවන්. කුණාටුවක් ආපුහම අපගේ ජීවිතය අපිම ස්වයංක්‍රීයව අපගේ තිබෙන දේවල් එළියට දාලා ජීවිතය සැහැල්ලු කර ගන්නවා, නිදහසක් ඇති කර ගන්නවා කුණාටුව නිසා. මොනවද මම මේ කියනව සැහැල්ලු කර ගන්න අපි අයින් කරන දේවල්? ඔබ සමහරවිට බලන්න ඔබගේ ජීවිතයේ කුණාටුවක් ආපුම ඔබ අනිවාර්යෙන් කරන්න ඕන දේවල් කිහිපයක් තමයි. මොනවද? ඔබ රැකියාව කරන කෙනෙක් නම් ඔබ සමහරවිට නිවාඩු දායි. ඔබ ව්‍යාපාරය කරන කෙනෙක් නම් ව්‍යාපාර සමහරවිට වහලා දායි. ඔබගේ යාළුවන්ගේ ඔබගේ විනෝද ගමන්, යාළුවන් බැහැදැකීම්, ගෙදරින් එළිය ඉඳන් විනෝද වෙන අවස්ථාවන්, ශ්‍රී ලංකාවට යන තියෙන අවස්ථාවන් මේවා ඔබ පොඩ්ඩක් හයි නවත්ත ගනි, පොඩ්ඩක් අතපසු කරයි. ඔබගේ කාර්ය බහුලත්වය පොඩ්ඩක් සීමා කරගනි. ඔබගේ කුණාටුවට මූණ දෙන්න ඔබ කාලය හොයා ගන්නවා නැද්ද? ඔබ කාලය හොයා ගන්නවා. දැන් කල්පනා කළ බලන්න කුණාටුවක් එන්න මොනද?
දෑන් වහසට කාලය දෙන්න වගේ ප්‍රේමන්තයනි. කුණාටුව කාපු වෙලාවට රස්සාට යන්න නැතුව නිවාඩු දාලා නිරහාර ඉඳල යාඥා කරනවා නම් නැත්තම් ස්වාමීනාවසව සොයනවා නම් උන්වහන්සේ කාරණාවලට යෙදෙනවා නම් ඒ කියන්නේ ඔබට ඇත්තටම පුළුවන්කමක් තිබෙනවා ස්වාමීනාවසේ කාරණා සොයන්න. අපගේ ජීවිතයේ තිබෙනා මේ අධික බර නැති කරගන්න, ජීවිතය සැහැල්ලු කරගන්න අපි අපගේ ජීවිතයෙන් අයින් කරගන්න උන දේවල් බොහෝමයක් තිබෙනවා. තමාගේ පාපය ඇතුළුව පාපය නිසා ආවව බොහෝ දේවල් අපි අපගේ ජීවිතේ අයින් කරගන්න ඕනේ. දෙවිඳුන් නිසා නොව ලෝකය නිසා අපි තිබෙනා කාර්ය බහුලත්වය ලෝකයේ දේවල් වලට මුල් තැන දීලා වැරදි ප්‍රමුඛතාවයන් මුල් තැන දෙන්න ඕන දේවල් වලට නෙවෙයි ජීවිතේ මුල් තැන දීලා තියෙන්නේ. තුවාල තිබෙනවා සුව වෙච්ච නැති පර්ණ කෝන්ත්‍ර තාම හිතේ තියාගෙන ඒවා පැසෝ පැසෝ ඉන්නවා. අපිට තිබෙනවා අපි ගැන දෙවෙනව හීන මානය ස්පයිනස් කියන අපි රාජකීය පූජකයන් කට උනසපත් කළාලු. හැබැයි අපි තාම අපි යන හීන මානෙන් ජීවත් වෙනවා. අපිට කිසි බලාපොරොත්තුවක් නැහැ, අපේක්ෂාවක් නැහැ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපිට අපි හරි අනාරක්ෂිතයි, ජීවත් වෙන්නේ අනාරක්ෂිත භාවයක, මොනවාගෙන් මොනවා වේද දන්නේ නැහැ. හැම වෙලාවෙම නැති බැරියාව නෑ 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 බෑ 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 මේවගේ බොහෝ දේවල් තිබෙනවා මගේ ප්‍රේමන්තනි. අපි පුරුදු වෙන්න ඕනේ අපගේ ජීවිතයෙන් මේවා එළියට දාන්න. එවිට අර නැව සැහැල්ලු වුණා වගේ මේ ජීවිත ගමනේ ගමන් කරන ජීවිත නෞකාව අපි සැහැල්ලු කරගත්තොත් ස්වාමීන් වහන්සේට අවස්ථාවක් තිබෙනවා ඔබට කතා කරලා ඔබගේ ජීවිතය වෙනස් කරන්න. ඒ සැහැල්ලු කර ගැනීම තුළ ස්වාමිනවාසක හඬ අහන්න ඔබට තවත් අවස්ථාවක් තිබෙනවා. ඒ සහැල්ලු කර ගැනීම තුළ ස්වාමිනවාසකගේ අලුත් අත්දැකීම ලබන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් දෙවිඳුන් නිසා නොව ලෝක නිසා දෙනව කාර්ය බහලොත්යෙන් මෙදිලා උන්වහන්සේ වෙනුවෙන් කාලය කැප කරන මොහොතේදී උන්වහන්සේ අනිවාර්යෙන් ඔබගේ ජීවිතය මගේ ජීවිතය මගේ ප්‍රමාණ මහතුරස කැති කාණ්ඩ යනවා. ඉතින් ඒක නිසා මගේ ප්‍රමාණතනි ඔබගේ නැවට යේසුස් වහන්සේව ගෙන්න ගන්න පුළුවන් වුණ විදියට අපගේ ජීවිතය නැවති නැව නෞකාව අපි හිස් කරගනිමු. මේ අනවශ්‍ය දේවල් අයින් කරලා ස්වාමින් වහන්සේ යේසුස්වහන්සේ කප්පිතාව අපගේ නැවට අරගෙන අපගේ ජීවිතය ස්ථාවරව සැහැල්ලුවෙන් ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන පිණිස අපගේ ජීවිතය වෙනස් කරගනිමු. ආමෙන්. ප්‍රේමපුරම මහත්ම ස්වාමිනේ අද සවස්සේ කතා කවුල් ලෙසම ස්පයිනස් මේ අනවශ්‍ය බර සහිත ජීවිතයෙන් පැත්තකින් තියලා ඔබගේ පාවුල මේ බරවල් තිබිලා ඔබ ගැන විශ්වාසයෙන් ඇදහිල්ලෙන් මේ ජීවිතය කතා කරන්න පුළුවන්කම මා ඇතුළු හැමෝටම වාසය නිදහස් කරනව ඔබගේ දරුවල් ලෙස ස්පයිනස් වාසය අපට නියම කළා වූ ජීවිතය ගෙවන්න පුළුවන් වෙන පිණිස සාක්ෂිකාර ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන පිණිස ඔබගේ දරුවන්ට ආශිර්වාද කරන්න කරුණාව දෙන්න සැලේ මහිම කර ඔබ වහන්සේට යේසුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.